සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනා මේ තියෙන තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි දන්නා හැටියට ඕනතරම් කාන්තා සහ පිරිමි යන දෙපක්ෂේම පිළිකා දමන වැඩ කරන බව පෙනේ. එනමුත් වැඩි වශයෙන් කාන්තාවන්ට තමයි පිළිකා රෝගයේ වැළඳී සිටින්නේ. එසේ කාන්තාවන්ට පමණක් පිළිකා හැදෙන්නේ පමණක් නෙමෙයි වැඩි වශයෙන් කියලයි කියවෙන්නේ. කියෙයිත්තේ එතන පිළිකා හැදෙන්නේ ඇයි කියන කාරණේ ප්‍රශ්නේ. පිළිකා කියන වචනේම තියෙනවා පිළිකාවට උල. පිළිකා කියන ඵලය තමයි පිළිකා කියන රෝගේ. යම් පිළිකාවක් හැදීමට හේතුව පිළිකා දමනවා කියන්නේ යම් කිසි ස්ථානීක අපි වැහුම් කරගෙන ඉන්නවා. මොකද ලැජ්ජාව බය කියන එකක් ඇතුව. පිළි කියන වචනින් පෙන්නන්නේ ඒකයි. පිළි අඳිනවා. මොකද ලැජ්ජා ස්ථාන වහ කරගන්න. පිළිවලි කියන්නේ හෙදියෝලු. හෙද්දා කලින්නේ ලැජ්ජා ස්ථාන වහ කරගෙන පිළි අඳිනවා. පිළි කියන වචනේ ආවෙත් අන්න ඒකයි. ලැජ්ජා වූ ස්ථානයන් වසා තැබීමට යමක් ගන්නේද ඒවට පිළි කියනවා. එතකොට ඒවා යම් කිසි බුද්ධිලේ කෙවද ලැජ්ජා ස්ථානයන් වසා තැබීමේදී විනාශ කර දමනවාද? ඒවා විවෘත වෙන විදිහට කටයුතු කරනවාද? එයාට කියනවා පිළි කා දමන සංඛාරියව වැඩපිළිවෙල කරන එක. මෙන්න මේක මහා නීච වැඩපිළිවෙලක් වෙනවා. සංසාරෙදි අපි අද කොච්චර මේ ආයුතු අසාධාරණකම් දැනගෙන හිටියත් සසරෙදි මේවා දකින්නේ නැහැ. ඒ බලහනකම් ඒක තේරුම් ගන්න එක. ඒ නිසා යම් කිසි අවස්ථාවක කෙනෙකුගේ බය ලැජ්ජා නැති කරන ඒ වාගේ ගුණධර්ම නැති කරන ශිෂ්ටාචාරය නැති කරන විදිහට කාමයන්ට පොළොව වන විදිහට ඇඳුම් පැළඳුම් පවා විනාශ කරලා ඒ ආදී වශයෙන් කටයුතු කරන්න ගියාම පිළි කා දමන වැළපිළිවෙලේ සංඛාරිය ගොඩනැගෙනවා. මෙන්න මේක ගොඩනැගුණාම ඒ හේතුවෙන් තමයි ඒ ජාතිය ඵලයේ හේතුවේ ඵලය තමයි පිළි කා රෝගේ. ඔය රෝගය හැදින්නේ පීඨ සුසු තැන්වලට. ලැජ්ජා ස්ථානයේ කෙනෙක්ගේ ලැජ්ජාව බය නැති කරන්න යම් කෙනෙකුගේ නිර්වාත් ස්වභාවයන්ට පෙන්වුම් කිරීම හේතු වෙනවා. නිර්වාත් වීමක් නෙවෙයි. ඒ චර්යාවෙන් පිටස්තර වෙන විදිහට ඇඳුම් අඳිනවා. ඒ ඇඳුම් වලින් ස්වභාවයෙන් එතන කෙනෙක්ගේ හිත පොළොඹවනවා කාමයන්ගේ. කාමයන්ගේ පොළොඹවන විදිහට කටයුතු කරපුවාම ඔවුන්ගේ බය ලැජ්ජා නැති වෙලා යනවා. ඔවුන් යම් කිසි පිළිකුල් කියන වචනයක් තියෙන අද අපි අප්‍රියසන්න කියන වචනේ ගත්තාද? ඕකට නෙමෙයි පිළිකුල් කියන්නේ. පිළි කියලා කියන්නේ යම් කිසි ලැජ්ජාවකට. කූල වෙනවා කියලා කියන්නේ ඊට අනුකූල වෙලා හිටිනවා. ඒක කාදැව හතා පිළි කාදැවුවා වෙන්නේ. පිළිකුල වෙනවා කියන එකක් තියෙනවා. පිළිකුල නම් පාපේ පිළිකුල් කරනවා. දුස්චරිත පිළිකුල් කරනවා. කියන්නේ ඒකයි. අන්න ඒක නැති කරපුවා තමයි පිළි කාදැවමා කියන්නේ. එතෙන්දපත් වෙන කටයුතු කිරීමේදී ඒ සඳහා යම් කිසි අගෝපසංගයක් විද්‍යාමාන කරලාද පෙන්වනවාද? ඒ තැන් තමයි අද පිළි කාවට රෝගීට ලක්ෂණ ජාතිය පහලින් ස්ථාන වෙලා තියෙන්නේ. පියයුරු ලිංගේන්ද්‍රීය පද්ධතිය පිළිකාවට මූලික වෙච්ච තැන් යටිබල ඇතුළ ගර්භාෂයේ ඔය සීමාව පිළිකාවට ප්‍රධාන වෙච්ච තැන් ඒ නිසා කනිත්තරක අතක පහක එහෙම පිළිකා එනවා කියන බොහොම අඩුයි. අනික තමයි කටහඬ නිකුත් කරන උගුර දිව කට ඔය එක එක ලැජ්ජා වාය ස්ථාන ලැජ්ජා නැතිකරන කාමීට පොළොඹන්න පොළොජෙන්ට ගන්න ස්ථාන කටේ පිළිකා හැදෙනවා උගුරේ එනවා ඒ වගේම පපුව ලෙන්ගතුකම පෙන්නඳ ඇති කරගන්නා වූ දේවල් පපුව පුම්බලා පෙන්න ලෙන්ගති ලක්ෂණ. ඉතින් මේවා වැඩි හරියක් කරන්නේ කාගින්ද කියලා බලන්න ඕනේ අපි හිතලා. ඉතිරි කියන ගති ලක්ෂණයක් තියෙනවා. මේක මේ ලෝකේ හැදෙන සත්වයන්ගේ එක කොටසක් සදහටම එනවා නෙමෙයි. යම් කිසි දවසක මේ කාමයන්ගේ මුසපත් වෙන ගති ලක්ෂණ සත්‍යයකට ආවෝ ඒ ගති ලක්ෂණ මුල් කරගෙන අන්‍යෝ කාමීර පොළොඹවල ඒ විදිහ තමා සතු කරගන්න මානසිකත්වය ඇති කරගත්තෝ. ඒ ගති ලක්ෂණ නිසා තමන්ට අන්‍යයන් වසඟ කරගන්න හිතෙනවා.
තමාගේ වසඟෙහි තමාගේ කොටස් හැටියට පවත්වා ගන්න හිතෙනවා. මේක සත්වයාගේ ඇති වෙන ගති ලක්ෂණ. මේක තියෙනවා ඉතිරි ගතිය, ස්ත්‍රී ගතිය. ඔය පුරුෂ කියන ස්ත්‍රී කියලා වෙනම අනන්ත සංසාරිය පටන් ඉන්නේ නැහැ. ඔය සෑම කෙනෙක්ම එනකොට කලින් කාලේ එබඳු ලෝක අවස්ථාවලදී මෙහෙම ගති ලක්ෂණ වලට පාත්‍ර වෙලා පරිවර්තන වෙනවා. සමහරවල් පෞරුෂත්වයක් තියෙන කෙනෙක් ඉන්නවා. එයා අනුන්ට ඒ කාමයන්ට වහල් වෙන්නේ නැතුව. අනිත් පෞරුෂත්වයෙන් ඉන්න කාලයක් ආව කාමයන් වින්දාට වහල් වෙන්නේ නැහැ. ඒ පෞරුෂත්වයේ මුල් කියලා පෞරුෂ ගතිය තමයි පුරුෂ ගතිය කියන්නේ. ඉන් කාලිකර මේ සත්වයේ පෞරුෂ ගතිය ඉන්නවා, කාලික ඉතිරි ගතියේ ඉන්නවා. ඉතිරි ගතියේ ඉන්න කාලේ ඒක ඉස්ත්‍රියක් වෙනවා. පෞරුෂත්වයෙන් ඉන්න කාලේ ඊළඟ අද්දා පුරුෂයෙක් වෙනවා. ඒකම සත්වයා ඉස්ත්‍රි වෙවි පුරුෂ වෙවි මෙහෙම යනවා සසරේ. එන ඉස්ත්‍රිය කියන වෙනම කොටසක් හංගලු ගන්න බෑ. ඒ පෙර කාලික පුරුෂයෝ. අද පුරුෂයෝ පෙර කාලික ඉස්ත්‍රී. එහෙම එක එක විදිහට මේ දෙකම සාකා සම්බන්ධයි. මේ ඉතිරි ගතිය එන ලක්ෂණය එනකොට මොකද කරන්නේ? පංචකාම ආස්වාදයන් පොළඹවා ගැනීමට සමාසතු අංගපසගයන්, ඒ වගේ සමාසතු ස්වභාවයන් ඒකට ගලපලා අන්‍ය බුද්ධිලා නැඹුරු කරන් යම්කිසි විදිහක ප්‍රයෝග යොදලා ඒ කටයුතු කරනවා නම් යම්කිසි කෙනෙක් ඒ කවුරු කරත් ඉස්ත්‍රී සංකාන. ඒ ගති ලක්ෂණයෙන් කවදා හරි උප්පත්තියක් ලැබෙන ඉස්ත්‍රී වෙලා. ඉතින් ඒ දාදි ඉස්ත්‍රී වෙලා ඉන්න කට්ටිය කරන්න දෙයක් නැහැ. පෙර කාලික ඒක වැඩි කරගත කට්ටිය. ඒ හේතුවේ ඵලයේ වශයෙන් ඉස්ත්‍රී ලක්ෂණ ලැබෙනවා. ඉතින් ඔය ටික කරනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? අර පිළි කියන්නව ලැජ්ජා වායිසානේ කා දමන්න කටිටක් निराයාන්දී සිද්ධ වෙනවා. ඒ පංචකාමයන්ට ප්‍රියමනාපයන් ලෝකයා පොරොවන්ට යනකොට. ඉතින් ඒ ගති ලක්ෂණේ අදත් වැඩි හරියක්ගේ තියෙනවා පේනවා. මොකද ගතියක් ආවට පස්සේ ඉක්මනින් ඉවර කරගන්න බෑ. ඒක බොහෝ කාලයක් පවතිනවා. ඒ කියන්නේ ඒකේ රහස පසුතලයක් කාන්තාවක් තියෙන අද වැඩි. බුද්ධි කරගත කර්ම විපාකයක් ඒකෙන් ඒ පැත්ත වැඩි. එනිසා ඒ අයට වැඩි වෙන්න හේතු වෙනවා. ඒ හේතුව උඩ වැඩි වෙන්න හේතුව ඒකයි. නැවත් වැඩි වුණා සියල්ලන්ට 100%ක් ඒක නෙමෙයි ඉන්නේ. සමහරවිට ඒක දැකලා පස්සේ අද බොහෝ කෙනෙක් කල්පනා කරනවා මෙබඳු වන්නා වූ ආත්මයක් සුදුසු නැහැ. ඒකේ නොයෙක් ආදීනව දකින්නවා. නොයෙක් ආකාරයෙන් කරදර දකින්නවා. අසරණ තත්ත්වයක් පේනවා. සමාජයට ගිහිල්ලා සමාජීය කැපිපෙනලා ඉඳ ඒ කැපිපෙනීම නැතුව නෙමෙයි සමාජය තුල ගිහිල්ලා ඉතින් ස්වෛරීව නැගී සිටීමේ ශක්තිය නැහැ. තනියෙන් ගමන බිමනා කියන්න බෑ. ඉදරක තනියෙන් ඉන්න බෑ. මොකද හේතුව විවිධාකාර විදිහේ ප්‍රශ්න තියෙනවා කාන්තාවකට. අනික් කායක ආධාරයක් උපකාරයක් සුලම ඉන්න විදිහට මග පෑදිලා තියෙනවා. පිරිමි කෙනෙකුට කැලේක ගිහිලා හිටියත් ගාණක් නැහැ. නමුත් කාන්තාවට කවදාවත් එහෙම ඉන්න බෑ. හුදකලාව ගිහිලා පිරිමි කෙනෙකුට නම් කොහේ හරි ඉඳලා උදේ ඇවිල්ලා උදේ ඉන්න පුළුවන්. කාන්තාවකට එහෙම ඉන්න පුළුවන් හැකියාවක් නැහැ. මොකද ඒ වේග ස්වභාවය ඇති. ඒ නිසා කාන්තාව දුර්වල වෙලා තියෙනවා. දුර්වලත්වයටපත් වෙන්න හේතුවක් තියෙන්නේ ඒ කාමයන්ට අනිකුට වශයෙන් කරන්න හේතු වෙන වහල් බවක් ඇති වෙනවා. ඒ නිසා ශක්තියෙන් දුර්වල කරනවා. කාය ශක්තිය දුර්වල කරනවා. මානසිකත්වය දුර්වල කරනවා. ඒ නිසා ස්වයිබීව නැගින පෞරුසත්වයේ අඩුයි. පෞරුසත්වයේ නගා ගැනීමට කොච්චර උත්සාහ කළත් ඒ නියම පිරිමි කියන නියම தත්යේ 100% පූර්ණත්වේ ගන්න බැහැ. ඉතින් ඒක හැබැයි ප්‍රගුණ කරගත්තාට පස්සේ මොකද වෙන්නේ? ටිකෙන් ටික ඒ ප්‍රගුණතාවය උද නැවත වාරයක් පුරුසත්වයට පරිවර්තනය වෙනවා. එතකොට ඊළඟ උපත්තියකදී ආයි පුරුෂ වෙනවා. පුරුෂ පිරිසක් ඉන්නවා අර විදිහට නැඹුරු කරලා ගියොත් එයා මේ පුරුෂ බවත් ඇවිල්ලා ඉතිරි වෙනවා. ඒගොල්ලන්ට ආයිසරය මොකද ඉන්නේ? අර සමාජය තුල කාමයන්ට පොළඹවපු විපාකේ Tamanටත් ඇවිල්ලා පුරුෂ වෙලා ඉන්න කාලේ පොළඹවපු ඇවිල්ලා ආයි ඉතිරි කාලෙදි විඳින්න සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා ඉතිරි අයට මේ පිළිකා වැඩි වෙන්න හේතුව ඕකයි. පිළිකා කියන්නේ හැතුව හැදින්නේ ඒකේ මුල් වෙලා. ඉතින් ඒ වගේ බහුතරය තිබුණ කාලික තමයි ඒ අය වැඩියෙන් උපදින්නේ. කර්ම වේග තියන අය ඉන්නවා. පසුතලයේ තියෙනකන් තවනාන්තරය හැදෙනකන් උපදින්න විදිහක් නැතුව. ඉතින් මේ ලෝකේ මිනිස්සු අතරේ ඕකටම ගැලපෙන જાතිය පරිසරයක් ආපු කාලෙට අර හේතු කාගේදී ගන්ධබ්බ වේදින කැමේ පිළිඳ ගන්නවා. නේද? කැමර උපත්ති වෙනවා. උපත්ති වෙන්න හේතුව මොකද? අවශ්‍ය පරිසරය හැදිලා තියෙන නිසා දුක විඳින්න. ඉතින් හිතා ගන්න බෑ. ඉතින් නොයේක ඒවා කියනවා. සිගරට් බීපු නිසා හැදෙනවා, මත්පැන් බීපු නිසා හැදෙනවා, බුලත් තෙල කාපු නිසා හැදෙනවා. ඉතින් ඇස්ලෝන් බටවල වතුර බීපු නිසා හැදෙනවා, ඇස්පැත්තෝ තාලු යට හිටපු නිසා හැදෙනවා. ඉතින් විද්‍යාචර්ය 100ක් විතර හොඳ ඉලා තියෙනවා කරුණු පිළිකා හැදෙනවා. බඩේ උපදින කාලේ පොඩි කාලේ පිළිකා තියෙනවා, දැන් හම්බ වෙනවා. ඉපදින දවස් දෙක තුන යනකොට මේ පිළිකා රෝහලෙ ගිහින් බලපුවාම අවුරුදු 7 ළමයි 8 ළමයි දුරේ 7 ළමයි ඊට පිළිකා මොනවා කාලද? මොන සිගරට් බීලාද? මොන මත්පැන් බීලාද? ඒවා මිටත් තියෙන ගෑනු යට පිළිකාට ගෑනු අය එන්නේ මේ පිරිමිනේ මත්පැන් වැඩි හරිය බොන්නේ සිගරට් වැඩිපුර බොන්නේ ගුලත්තිර තනිපුර කන්නේ පිරිමිනි කාන්තාව එකක් කරන්නේ. ඉතින් නමුත් හැදෙනවා නෑ පිළිකා වැඩිපුර. මොකද අර කර්ම වේගයේ හැටියට හැදෙනේවා. ඒ කර්ම වේගයේ අපි පරිසරයේ අපි ඇති කර ගන්නවා.
ඇති කරගත්තා පස්සේ ලැජ්ජා බය නැති පරිසරයක් ලෝකෙ බිහි කරගන්නා දුස්චරිත පරිසරයක් සුචරිතයි කියලා. දුස්චරිතයේ සැන දෙනවා. ඒක සාමාන්‍ය දෙයක් කරගන්නවා. අද මේ කාලේ වෙනකොට දුස්චරිතයේ සාමාන්‍ය දෙයක් කියලා තියෙන ප්‍රධාන කාරණයක් තමයි රූපවාහිනී යන්ත්‍රය. පෙන්නන තරමක් පෙන්නන්නේ පොඩි උංගෙහෙළු වෙලි රූප. හෙළුවෙනුත් නෙමෙයි, හෙළුවෙලියෙ නැත්තේත් නෙමෙයි. ඒ જાතිය තමයි පෙන්නන්න උත්සාහ කරන්නේ. ඉති කෙනුට පිරිසකර යහපත් විදිහට සතුරු හිතකින් ඒ වගේ සුචරිත පිරිසකර එක හැරි එක පවුලකයාද එකම එකාංශයක්වත් බලන්න බෑ. බලන්න බෑ කියන්නේ තනිකර නීච විදිහේ රූපේ. නමුත් ඒ වගේ නීච කිව්වොත් එහම අද ඒවර hina වෙනවා. ඔව් තව තන මිටි දරා ගත්තේ උන් ඕවා හොරෙන් ආසාවෙන් මුක්ති විඳ විඳා උන් ඒවට විරුද්ධව කතා කරනවා කියලා දැන් මේ જાතිය බාහත් කියනවා. ඉතින් එහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ ඉතින් ඒවදු පරිසරය හැදෙනකොට සමානාන්තරය හැදිලා දැන් අර ඒකට හේතුකාරක වෙදිලා උපදිනවා බලවල් වල උපදිනකොට ඒ දුක විඳින්න සිද්ධ වෙනවා. වෙලා තියෙන්නේ ඒකයි. ඉතින් ඒවැ බෙරෙන්න ඕන නම් ඒ පරිසරයේ නැති කාලෙක ඕවා ඊටාම අඩුයි. දැන් අපි දන්න කාලයක බැලුවොත් අපේ මුතුන් මිත්තෝ කාලේ බැලුවා නම් එහෙම අහන්නවත් එවිට රෝග නෙමෙයි අංශභාගේ දියවැඩියා පිළිකා ඔයාද කියන්නේ උඟාක් අඩුයි. ඒ මිනිස්සු බොහොම හොඳට ශක්තිමත් ඉඳලා මැරලා ගියා නිසා මැරෙනකොට අන්තිම වෙනකොට වැළපොළ කරලා එහෙම හිටිය පැත්ත වැටුන්නේ නැහැ. එහෙම හැකියාවක් තිබුණා. මොකද ඒ කාලේ තිබිච්ච පරිසරය බොහොම සාන්ත හොඳ ගුණධර්ම ඇති පරිසරයක්. ඒ පරිසරය තුළ ওই විදිහේ චරිත තිබුණේ නැහැ. දුස්චරිත කියන එක දකින්නවත් තිබුණේ නැති තත්ත්වෙට බොහොම ඈත් වෙලා තිබුණේ. ක්‍රමක්‍රමයෙන් තමයි වර්ධනය වෙලා ආවේ. ඉතින් ඒවෙන් අහකෙත සුචරිත පරිසරයක මේවා බොහොම අඩුයි. ඒකයි කාරණේ. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුළින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තුෙන් කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සිල් දෙනාට යහපතක් වේවා.